දෛනික කොවිඩ් රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා. ඊයේ දිනට වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 740ක්. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 27ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. මෙලෙස කොවිඩ් මරණ වැඩිවීම රෝගී ප්‍රතිශතය ඉහළ යාමක් බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. අපිට කියන්න පුළුවන් දේ තමා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් අඩු කිරීමක් කරලා නිසා නෙවෙයි. නමුත් මේ සඳහා ඉදිරිපත් වන අයගේ සංඛ්‍යාවේ යම් අඩුවක් තියෙනවා. මොකද ඉස්සර වගේ රෝගය හැදුනහම වෙනදට වඩා වැඩි ප්‍රතිශතයකට රෝග ලක්ෂණ පහළ වීම අඩුයි. අන්න ඒ නිසා තමා අපි මේක හැම වෙලෙම කියන්නේ මේක අපි මේ රෝගීන් අඩු වෙලා ඉන්නවා කියන තත්වයක් ගැන කොහෙත්ම අපි කතා කරන්නේ නැහැනේ. අපි කියන්නේ මේ මරණ වැඩි වෙනවා කියන්නේ මේ රෝගවල යම් ප්‍රතිශතයක් රෝගීන් මේ ඉන්නවා කියන එක. ඒ නිසාම තමා අපි හැමෝටම කියන්නේ මේ රෝගීන් හොයා යන ක්‍රියාවලිය අපි කරගෙන යන අතරතුර රෝග තත්ත්වයකට පත් නොවී ආරක්ෂා වීමේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා. මොකද අපිට මරණ ලෙසින් දකින්නේ දැනට සති කිහිපයකට කලින් අපි දුටුව එහෙම නැත්නම් එවකට සිට රෝගීන්ගේ ප්‍රතිශතයක්. ඒ වගේම තමයි ඉදිරියේදී මරණ වැඩි වෙනවා නම් අපිට කියන්න තියෙන්නේ රෝගී පැතිරීමේ ප්‍රමාණය වැඩිවීමකුත් මේකෙන් පිළිබිඹු වෙනවාය කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.